අපේ හන්දේකඩේ කොත්තු තැට දන් තරුහෝටලේ කුස්සේ දක්වා පාවිච්චවෙන රසකාරකයක් තමයි සුදුලූුණු කියන්නේ. සුදුලූුණු අපේ ආහර වටෝරු වලට නැතිවම බැරි දෙයක් වෙලායි බරයි. මේ සුදුලූුණු කියන්නේ ලංකාව වැවෙන දෙයක් නන්නෙ වෙයි. ඒත් යටත් විජිත ආහර වට්ටෝරුවක් මිශ්‍රවුණු ලංකාවේ කෑම වට්ටෝරු වලට දැන් සුදුලූුණු යහමින් වටනවා. පොඩිපොඩි අත්බෙත්වලටත් එහෙමත් සුදුලූුණු භවිතයට ගන්නවා. වගේම ලොක ලොක බෙහෙත් වර්ග වලටත් ගැලපෙන ගති ගුණයන් මේ සුදුලූුණු වල තියෙනවා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් බලන්නේ යන්නේ සුදුලනු වල තියෙන ගුණංග කිහිපයක් ගැනයි. අංක එක සුදුලුණු භාවිතා කළ හැකි දේවල්. හදවත් ත්‍රෝග අධරුදුර පීඩනය කොස්ටෝල් තත්වයන් වැනි අවස්ථාවල දි සුදුලුවුණු බෙහෙතක් විදිහට පවිච්චි කන්න පුුවන්. එ වගේම පෙනහළු පිලිකා පුරස්ති ග්‍රන්තයේ පිළිකා පියයුරු පිළිකා ආමාශීක පිළිකා වගේ පිළිකා රැසකටත් සුදුලූුණු වලින් යම් සහනයක් ලැබෙන බව සොයාගෙන තියෙනවා. සුළු වශී නුන ඇතිවන අවස්ථාවලදී සුදුලුණු පාවිච්චි කළලා උනබස්සව ගන්නත් පුළුවන්. එ වගේම සෙම්බරෝග අවස්ථාවල නාසේ සහ කුහරවල ඇතිවන සෙම්තත්වයන් දුරකරගන්නත් මේ සුදුලූුණු යොදා ගන්නවා. සුදුලූනු වල මූලිකව ඇසිලින් කියන සංගයෝගයේ තියෙන නිසා එමගින් සුදුලූන් වලට විශාල පරාසේක වෛ්‍යමය ගතිකුණ ලැබෙන බවත් හෙළි වෙලා තියෙනවා. අංක දෙක අස්ති ශක්තිමත් කරන සුදලූුණු. අස්ති ශක්තිමත් කිරීම ගැන මනුෂ්‍ය නාාශ්‍රයෙන් පරීක්ෂණ කිරරිල නැති වුණත් සතුන් ැසුරෙන් කරපු පර්යේෂණවලද අස්තිවලට සුදුලුණු වලින් හොඳ බල පැමක් ඇතිකරන බව සොයාගෙන තියෙනවා. සුදුලූුණු වලින් ගැහැනුවගේ ඊස්ත්‍රජන් හෝමෝනස්්‍රාවේ වැඩිකරවනවා. දිනපතාත් සුදුරුණු පවිච්චිරන කාතාවන්ගේ අස්ථයාබාද අඩුවන බව සාමාන්‍ය නිරීක්‍ෂණ මගින් සොයාගෙන තියෙනවා. එත් මේ අස්ති සම්බන්ධව වාසයෙන්න්නේෙ කාන්තාවන්ට විතරයි. මේ හරහා කාන්තාවන් වයිසඩයෑමේද ඔවුන්ට ඇතිවෙන අස්තියාබාද නැතිකරගන්න යම් දායකත්වයක් සුදුලූුණුවලින් ලබා දෙනවා. අංකතුන විෂයිවත් කරන සුදුලුණු. අපි අද කන්න විෂසහිතා ආහාර මේක මේ කාලින් නිත රැහෙනවදනක්. අපිට කමැත්තින වඋනත් කෘතිම ජීවන රටාවේ එකක් විෂ ආහාර එකතු වෙනවා. විෂ එකතු වුණු වතුරබොන්නත් වෙනවා. මේ සුදුලුණු හරහා මේ විෂසිරුරෙන් ඉවත් කරගන්න පුළුවන්. විෂවලදි සිරුරට ආසනික් ඊ අම්බගේ බැරලෝහ එකතුවීම ලොකු ගැටළුවක්. සුදුලුණු ආහාරයට එකතු කර ගැනීමෙන් මේ ලෝහවර්ග ඉක්මනින්ම සිරුරෙන් ඉවත්වෙන බව සොයාගෙන තියෙනවා. ර් ැට්‍රිය එක වැඩ කරනයිගේ ලුදිරයට එකතුවන ඊයම් වලින් සියයට දහනාවයක් ඉවත් කරන්න සුදුලූන්ු වලට හැකියාව තියෙන බවත් සොයාගෙන තියෙනවා. අංකහතර කාර්යක්ෂමතාවේ වැඩි කරන සුදුලුණු. පුරානේ මිනිස්සුන්ගේ ශක්තියේ වැඩි කරන්නට මේ සුදුලුවුණු ආහාරයක් විදිහට යොදාගෙන තියෙනවා. අතතේ කම්කරුවන්ගේ කාර්යවල වේගවත්කම වැඩිකරගන්නත් කම්කරුවන්ට සුදුලෝන ලබාදීලා තියෙනවා. ඇඟට වෙහෙස මහන්සි වෙලා කරන ක්‍රීඩා කටයුතුවලදී සුදුලූනු වලින් අමතර ශක්තියක් ලැබෙන බව විශ්වාස කළත් ඒ සඳහා කෙරරි ඇති පර්යේෂණ බොහොම අඩුයි. අංක පහා ප්‍රතියෝක්සිිකාරක මගින් ඇල්සයිම සඳහා. සුදුලෝන්වල තිබෙන ප්‍රතියෝක්සිකාරක ගුණේ මගින් ඔක්සිඩේටව් හානනි අඩු වෙනවා. මේ හර හා අධිරුදිරපීඩනය අඩුවෙනවා වගේම සුදුලුණු ආහාරයට ගැනීම හරහා වෛස්තට ඇදි මේ ඔක්සිඩේටි හානිය මගින් ඇති කරන බල පැම්ද අවම කරනවා අංකහාය රුදිරපීඩනය අවම කිරීම ලෝකතියෙන මරණ වැඩියෙන්ම සිදුවන හේතුවක් තමයි අධික රුදිරපීඩනය මේ අධරුදිරපීඩනය අඩු කරන්නට සුදුලුුණු බෙහෙතක් තරම ප්‍රබලවම දායක වෙනවා. ිග්‍රම්හැසිියත් එක්දහස් පන්සියත් පමණ සුදුලුණු සති විසිහතරක් තිස්සේ ආහාරයට ගැනීමෙන් අධික රුදිර පීඩනය අවම කරගන්න පුළුවන් කියලා පරීෂණවලින් සනාත වෙලා තියෙනවා. ඔන්න අදාපිකිව්ව මෙන්න මේ කරුණු කාරනාා තමයි සුදුලූනවලා ඩංඟු ගුණංග කිහිපය. ඉතින් අදාපි ගෙනාපු මේ වීඩියෝ එක ඔයාලට හුඟක් ප්‍රයෝජනවත්වන්න ඇති කියලා අපිහිතෙනවා. මේ වගේ තවත් අලුත් වීඩියෝස් නාලබන්න අදම අපේ චනල්ලෙක සබස්ක්‍රයිප් කරගන්න.